පින්වත්නි දරුවන්ගේ කටයුත්තෙන් සතුටු වන අම්මලා තාත්තලා අපේ උන්ට හරි බලයන් කියලා ආශිර්වාද කළොත් එහෙම බුදුරජාන් වහන්සේ වදාලා අනිවාර්යෙන් ඒ ආශිර්වාද දෙ දරුවන් දෙනවා කියලා පින්වත් මහණනි කෙනෙක්ගේ දියුණුවට ආශිර්වාද තුනක් බලපානවා එකක් තමයි කිව්වා අම්මයි තාත්තගේ ආශිර්වාදී දරුවට බලපානවා දෙවියන්ට තමයි යම් කිසි කෙනෙක් දම්පැන් දෙද්දී කුසල් කරද්දී දෙවියන්ට පින් අනුමෝදන් කරනවා සතුටු වන දෙවියෝ ඒ මිනිසුන්ට ආශිර්වාද කරනවා දේව ආශිර්වාදී බලපානවා කියලා මියගේ ඥාතීන්ට පින් දෙනවා කියලා මියගේ ඥාතීන් සැපයටපත් වෙලා අපි සැපයටපත් උනේ මේ මිනිසු නිසා කියලා ඒ මිනිසුන්ට ආශිර්වාද කරනවා පින්වත් මහණෙනි මව්ගේද පියාගේද දෙවියන්ගේද මියගේ ඥාතීන්ගේද ආශිර්වාද කෙනෙක්ගේ දියුණුවට බලපානවා අම්මා තාත්තා කිව්වොත් වචනයක් ඒක වෙනවා පුතාට අම්මා කිව්වා යන්නපා කොල්ලා කැලේ ඇවිදින්න ආසයි අහන්නේව නෑ මේක ඊට පස්සේ අම්මා කිව්වා තෝ ඵල කනකොටියක් කාපිය ඉතින් මේ කොල්ල කැලේ ගිහිල්ලා ඇවිදගෙන යනකොට කරුමේ කියන්නේ මෙන්න කොටියක් මොනිච්චුණා කොටියා වටේට කැරකි කැරකි වලිගේ හොලව හොලව පොඩි එකාගේ ඇඟ දරුවාගේ ඇඟට පනින්න හදද්දී අම්මා කියපු දේ මතක් වුණා මතක් වෙලා මහු සිහි කළා අම්මා කියූ දේ නොවේවා සිතූ දේ වේවා කියලා කොටි සීයක් කාපන් කියලා කටිය කටෙන් කිව්වා අම්මා කෙනෙන් නම් තමන්ගේ දරුවා මදුරෙක් කනවටවත් කැමති නැහැ අම්මා කියූ දේ නොවේවා සිතූ දේ වේවා කියලා හිතනකොටම කොටි ආපසට එරිට ගියා මව්ගේ ආශිර්වාදේ පියාගේ ආශිර්වාදේ ගොඩාක් පවුල් වලට දුක් කන්දරා වැඩි එක්කෝ මවට දුක් දීලා එක්කෝ පියාට දුක් දීලා ඒව එනවා දරුවන්ට දරුවන් කියනොත් තමන් විඳවනවා ඒ නිසා පින්වත්නි දෙවි කෙනෙක් බ්‍රහ්මයාගේ ආශිර්වාදේ වගේ අම්මගේ තාත්තගේ ආශිර්වාදේ දෙවියන්ගේ ආශිර්වාදේ වගේ